ආයිබෝන් මම මේ ගමන් කරගෙන එන්නේ කොහුවල ඉඳලා පාමංකඩ පැත්තට කළුබෝවිල පාර එහෙම නැත්නම් කොහුවල පාර ඉතින් මේකේ විශේෂ වූ ස්ථානයකට තමයි දැන් මම මේ ඇතුල් වෙන්න හදන්නේ ආ ඔබට පේනවනේ කළුබෝවිල චීන කටු වෛද්‍ය මධ්‍යස්ථානය එහෙම නැත්නම් කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනය ඉතින් මේක අලුත් කියලා හිතුවට අලුත්ම නෑ අපේ රටේ කාලයක් තිස්සේ පළපදියම් වෙච්ච එක්තරා අපූරු වෛද්‍ය ක්‍රමයක් වෛද්‍ය චිකිත්සාව චීන කටු වෛද්‍ය චිකිත්සාව ඒ ගැන අද අපි කතා කරමු ඒ පිළිබඳව හසල දැනුමක් තියෙන බලපුරුද්දක් තියෙන වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මැතිතුමන් සමග හරි මම හිතනවා අපේ සීනෙතරු YouTube නාලිකාව හරහා ඔබට අද දවසේ ඉතාම ප්‍රයෝජනවත් කතිකාවතකට සවන් දෙන්න පුළුවන් නරඹන්න පුළුවන් අපි එකතු වෙමු මේ වැඩේත් එක්ක යන කටුව පංචුරා යන විදීම ලෙස ලතින් බසින් හඳුන්වන මේ කටු චිකිත්සාව බොහෝ දෙනා නොදුරුවත් නමුත් විශාල වශයෙන් මේ ප්‍රතිකාර ගන්න ඇල්මක් සහ උනන්දුතාවයේ උස්තුකතාවයක් දක්වනවා. ඒට ප්‍රධාන හේතුව තමයි මේක කිසිදු ප්‍රතිවර්ගයක්වත් දියර වර්ගයේ මේ වෛද්‍ය ක්‍රමය භාවිතා කරන්නේ නැහැ. අංශභාග රෝග තත්ත්වයන්, දියවැඩිය රෝග තත්ත්වයන්, ඒ වගේම බොහෝ තරුණ තරුණියන්ගේ ප්‍රධාන කියලා තියෙන්නේ උසන යාම. උස යාමට කටු චිකිත්සාවෙන් උස යන්න පුළුවන් චීන කටු වෛද්‍ය ක්‍රමය නිසි වයස සීමා තුළ පැමිණීම තුළින් ඒ වගේම විශේෂයෙන්ම අකලකෙස් ගැලවී යාම සුදු වීම, පීනස් රෝග තත්ත්වයන්, චර්මගත රෝග විශේෂයෙන් පොතුකබ රෝග තත්ත්වයන්, සුදුකබ රෝග තත්ත්වයන්, ඒ වගේම ස්නායු දුබලතා, ලිංගික දුබලතා, මන්ත්‍රාව වලට ඇබ්බැහිවීම වලින් වළකා ගැනීම සහ ස්නායුගත ආබාධ වලටත් මේ කටු චිකිත්සාව ඉතාම කෙටි කලක් තුළ පෙටි වර්ගයක්වත් දියන වර්ගයක් භාවිත නොකර ඉතාම කෙටි කලකින් සුව කිරීමේ හැකියාවක් තිබෙනවා. අතට හර්ගු වෙන සහ තවත් වෙනත් නිලස්ථා නීල් කරලා දරු ප්‍රසූතියක් පවා ලබාගෙන තියෙන මහේශා රැන්ටන් ජයසිරි මහතා. ආයි බොවන්. එක එකනට කටු ගහන්න එපා මිනිස්සු. ඔන්න ඔය වගේ කතාවක් සමාජලයට අපි ගැමි වහරේ තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ තව කෙනෙකුට අකුල් හෙලන්න එපා. ජීවිතේ ඉදිරි ගමනට බාධා කරන්න එපා කියන එකනේ. ඒ කියන්නේ කාටවත් අවඩක් කරන්න එපා කියන එක තමයි ඒකෙන් තේරුම ගන්න. හැබැයි කටු ගැසීම තවත් කෙනෙකුට යහපතක් වෙනවා ඔබ අහලා ඇති. ඔබ දන්නවත් ඇති. ඒ නිකන් කටු නෙමෙයි. චීන කටු. චීන කටු ගැසීම කියන්නේ ඒක වෙනම වෛද්‍ය ක්‍රමයක්. අද දවසේ අපේ සීනෙතරු YouTube නාලිකාව හරහා කතා කරන්න යන්නේ අන්නේ විශේෂ වූ වෛද්‍ය ක්‍රමය ගැන. ඉතින් සීනෙතරු YouTube නාලිකාව වෙනුවෙන් අද අපි කැඳවා ගත්තා ගොඩ වුණා මේ ස්ථානයේට කළුබෝවිල චීන කටු වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකතුමයි විත් වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මැතිතුමයි. මේ ඉන්නේ එතුමා. ආයිබෝවන්. ආයිබෝවන්. බොහොම ආදරෙන් පිළිගන්නවා ප්‍රසාද් මාත්‍යෝ. ආයිබෝවන්. ඉතින් පළවෙනිම මට තියෙන ගැටලුව තමයි චීන කටු වෛද්‍ය ක්‍රමය කියන්නේ මොකක්ද? ඔව් චීන කටු වෛද්‍ය ක්‍රමය විශේෂයෙන්ම අප ශරීරයේ තිබෙනා වූ නිල ස්ථාන පද්ධති තෝරා බේරාගෙන ඒවට නීල් කළා රෝග සුවකම් ලැබෙන වෛද්‍ය විද්‍යාව අකුවා පංච නැත්නම් අකුපංච නැත්නම් කටු චිකිත්සාව කියලා කියන ලබනවා. අකු යන කටුව පංචුරා යන විදීම ලෙස ලතින් බසින් හඳුන්වන මේ කටු චිකිත්සාව මේට වසර 3000කට පමණ වූ දිගුවන් ඉතිහාසයක් තියෙන පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඔස්සේ බිහි වූ වෛද්‍ය ක්‍රමයක්. මේ ආරම්භය සහ ප්‍රගමණය පිළිබඳ විවිධ වූ මතිමතාන්තර තියෙනවා. මේක චීනයේ ඇතුවා කියලා කියනවා. ඒ වගේම සේද මාර්ගයේ ඔස්සේ ඇතුවා කියලා කියනවා. ඒ වගේම අරාබිකරයේ ඇතුවා කියලා කියනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඇතුවා කියලා කියනවා. ඒ කෙසේ වෙතත් මේ අකුපංච නැත්නම් කටු චිකිත්සාව චීනකට වෛද්‍ය ක්‍රමය පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ බිහි වෙලා ඉලෙක්ට්‍රික් ස්ටිමුලේටර් විද්‍යුත් උත්තේජක යන්ත්‍ර කොස්මෙටික් අපරේටස් යන්ත්‍ර නිල මාන මේ ආදි වශයෙන් නව්‍ය ක්‍රම දක්වා විහිදලා ඒව දියුණු කළා තාක්ෂණයත් එක්ක ගිහිල්ලා මේක වර්තමානයේ දක්වා ලෝකයේ තුල ව්‍යාප්ත කිරීමේ ගෞරවයෙන් චීනයට චීන ජාතිකයන්ට අන්න ඒක නිසා තමයි චීන කටු චිකිත්සාව අකුවා පංච නැත්නම් චීන කටු වෛද්‍ය ක්‍රමය කියලා කියනු ලබන්නේ. ලෝකේ පුරා ප්‍රචලිත වෙලා තියෙන මේ චීන කටු චිකිත්සාව මේ වෛද්‍ය ක්‍රමය මට හිතෙනවා මම පොදු ජනතාවගේ පැත්තෙන් හිටගෙන කතා කරොත් තාම අපේ රට ඇතුළේ නම් එතරම් ප්‍රචලිත වෙලා නැහැ ජනප්‍රිය වෙලා නැහැ.
ඊගෙන මොකද්ද ඔබතුමාට කියන්න තියෙන්නේ? ඔව් මෙහෙමයි. දැන් මහාචාර්ය ඇන්ටන් ජයසූරි මහතා මාගේ ගුරුතුමා ලෝඩ් පණ්ඩිත රාජගුරු මහාචාර්ය ඇන්ටන් ජයසූරි මහතා එතුමා එවක කළුබෝවිල මහරෝහලේ එවක චිනපිට වෛද්‍යසායනයක් පවත්වලා ලෝකෙම වෛද්‍යරු ලංකාවට ගෙන්නලා දේශීය වෛද්‍යරු පුහුණු කරලා ඒක පාරම්පරික වෛද්‍යරුන්ගේ ළමයින් පුහුණු කරලා මේ වෛද්‍යරුන් ලැබි අය බොහෝසෙන් පුහුණු කරලා ව්‍යාප්ත කරා. අද ඔවුන් ලෝකේ විවිධ රටවල සේවය කරන මේ කටු චිකිත්සා ප්‍රතිකාර කරන ස්විස්සර්ලන්තය, ජර්මනිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, මැලේසියාව, ඒ වගේම විවිධ රසියා, රුසියාව, ඒ වගේම චීනය පවා ඉන්නවා. ඒ වගේ ඉන්දියාව, මැලේසියාව, ආදී වශයෙන් පාකිස්තාන, ආදී වශයෙන් ආසියා සහ යුරෝපීය රටවල ඉන්නවා. හැබැයි ඒ වගේම ලංකාවේ තුරත් බොහෝ විශාල වශයෙන් වෛද්‍යවරුන්, කටු චිකිත්සකවරුන් චීන කටු වෛද්‍යන් ලැබි අය බිහි කෙරෙව්වා. එහිදී ලෝකයේ පුරා මේ ලංකාවේ තුර මේ වෛද්‍ය ක්‍රමයට අද සෑහෙන වශයෙන් මේ දැන් ඔබතුමා කිව්ව වගේ බොහෝ දෙනා නොදුරුවත් නමුත් විශාල වශයෙන් ප්‍රතිකාර ගන්න ඇල්මක් සහ උනන්දුතාවය උත්සුකතාවය දක්වනවා. ඒකේ ප්‍රධාන හේතුව තමයි මේක කිසිදු ප්‍රතිවර්ගයක් නැති දියරවර්ගයක් මේ වෛද්‍ය ක්‍රමය භාවිත කරන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි මේ වෛද්‍ය ක්‍රමවල ලංකාවේ අය පවා ලෝකයේ පවා මේ වෛද්‍ය ක්‍රමෙන් වැඩිපුරම එන්නේ. හැබැයි ලංකාවේ වශයෙන් ගත්ත පොදු වශයෙන් ගත්තොත් වෙනත් වෛද්‍ය ක්‍රමවලින් මේ චීන කටු වෛද්‍ය සුව නොවී කටු චිකිත්සාවෙන් නිට්ටාවට සුව කරගන්න බොහෝ රෝගීන් පැමිණෙනවා. එතකොට වෛද්‍යතුමනි මේ චීනකට චිකිත්සාව අපේ රටට එන්නේ කොයි කාලේ බොහොම ඈත කාලේ ඉඳලාද එහෙම නැත්නම් මෑත කාලේ ඉඳලාද? ඔව් නෑ මෑත කාලේ නෙවෙයි. මේක බලංගොඩ මානව දැක්ක කාලේ දක්වා මේක විස්තර යනවා කියලා මහාචාර්ය ඇන්ටන් ජයසූරි මා ගුරුතුමාම ලෝඩ් පණ්ඩිත රාජගුරු මහාචාර්ය ඇන්ටන් ජයසූරි මහතාගේ ග්‍රන්ථ රචනාවලින් සහ ග්‍රන්ථ ප්‍රශිප්ප පරිශීලනයෙන් එතුමා අපිට කියා දුන් දැනුම අනුව අපිට ඒක උගහ ගන්න පුළුවන් මේක ඈත ලංකාවේ මේ වෛද්‍ය ක්‍රමය ඇතුවා කියලා බලංගොඩ මානව කාලේ දක්වා දුවනවා කියලා. මේ ඒ වගේම නමුත් මේක ලංකාව තුළ වැඩිපුරම ව්‍යාප්ත කිරීම ගෞරවයෙන් හැමිනුනේ මහාචාර්ය ඇන්ටන් ජයසූරි මහතා. එතුමා චීනියට ගොස් චීන කටු චිකිත්සාව මනාව පළපුරුදු ඇතුව මහාචාර්යවර පාරම්පරික චීන වෛද්‍යවරු ඒගොල්ලෝ දැනුම ඇති මහාචාර්යවරුන්ගෙන් අධ්‍යාපනය ලැබලා ඉන් අනතුරු එතුමා ලංකාවට පැමිණිලා ලංකාවේ කළුබෝවිල මහරහවලේ එවක වෙනමයි විශාල වශයෙන් ඒක යුනිට් එකක් හදලා ඒ කියන්නේ වෛද්‍යවරුන් වෛද්‍ය ශිෂ්‍යන් බිහි කරන්න හදලා මේක ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම වර්තමාන කාලයන් තුර ව්‍යාප්ත කිරීමේ ගෞරව හිමි වෙන්නේ මහාචාර්ය ඇන්ටන් ජයසූරි මහතාට. ඉතින් ඒක ඒ නිසා අපි ශ්‍රී ලංකා කුරුබැසියන් වශයෙන් අපි බොහෝසෙන් සතුටුපත් යුතු කාරණාවක් වෙනවා. අද ලෝකයේ පුරා වර්තමානයේ විට චීන කටු වෛද්‍ය ක්‍රමයේ ව්‍යාප්තිය සහ ඒ ප්‍රගමණය කිරීමේ මූලික ගෞරවය ඇති වෙන්නේ මහාචාර්ය ඇන්ටන් ජයසූරි මහතා. මොකද එතුමා වසරක් පාසා නොවැම්බර් මාසේ සෑම නොවැම්බර් මාසෙක වසරක් පාසා නොකඩවාම එතුමා මේ චීන කටු වෛද්‍යවරුන්ගේ සම්මේලනයක් පැවැත්තුවා. ඒකට ෆොරිනර්ස්ලා විදේශිකයන් ලංකාවට හැම අවුරුද්දක් පාසාම 800ක් 1500ක් 1000ක් 2000ක් ප්‍රමාණය සමහර අවස්ථාවල් පැවැණුණා. ඉතින් ඒදී අපිට ගම්ම වෙනවා මේකට කොතරම් වූ ඉතිහාසයක් තියෙනවා ඒ වගේ කොතරම් විදේශික ප්‍රමාණය ලංකාවට ආවාද කියන වගේ. ඉතින් ඒකින් අපිට ගම්ම වෙන තවත් කාරණාවක් තමයි මේ වෛද්‍ය ක්‍රමය ඉතිහාසයත් එක්ක එකතු වෙලා මහාචාර්ය ඇන්ටන් ජයසූරි මහතා ඒ ලංකාවේ දැනුමත් ඒ වගේම විදේශීය දැනුමත් එකතු කරලා මේ එකහසු කරලා මේක ලංකාවේ තියෙන නමත් එක්ක ලංකාවටත් ගෞරවයක් ඇති වෙන ආකාරයේ මේ වෛද්‍ය ක්‍රමය ප්‍රියාප්ත කිරීම කරලා තියෙනවා. හරි වෛද්‍යතුනි බොහොම සතුටුයි ඔබගෙන් කියවුණා මේක සමහර රෝග නිට්ටාවටම සුව කරන්න පුළුවන් කියලා. මොකද අපි සමහර වෙලාවට අහනවා වෛද්‍යවරු විවිධ ක්‍රමවල වෛද්‍යවරු කියලා මේක අපි නිකන් මැඩ පැවැත්වීමක් තමයි කරන්නේ මේ රෝගේ නිට්ටාවට නම් කිව්වොත් හොඳ කරන්න බෑ කියලා එහෙම දේවලුත් ඇහෙනවනේ. නමුත් චීන කටු වෛද්‍ය චිකිත්සාව තුළින් සමහරක් රෝගද මන් අහන්නේ ඔබතුමාගෙන් නිට්ටාවටම සුව කිරීමේ අවස්ථාව තියෙනවා අනිවාර්යයෙන්ම. ඒ වගේ රෝග මොනවද? ඔව් විශේෂයෙන්ම හන්දිපත් වේදනාව, ධනිස් වේදනාව, විශේෂයෙන් වේදනාව සහ කැක්කුම් සමනය කිරීම අතින් මේ කටු චිකිත්සාව නතර චීනකට වෛද්‍ය ක්‍රමයේ අන් වෛද්‍ය ක්‍රමයට වඩා ඉහළින් සිටිනවා. වේදනාව, ඒ වගේ අත් පුරුක් ඇදවීම, අත් වේදනාව, අත් ඉරිවැටීම, ඒ වගේම ඉදිරියදා ක්‍රීඩා වලින් ඇතිවෙනා අතුරු ආබාධ, කකුල ශෝතය, ඉදිමීම තත්ත්වය, උලුක්කු වීම, ඒ වගේම යම් කෙනෙක්ගේ බස්වල නිතර යැවීම හේතුපන්න අත්පා උලුක්කු වීම, අත් පෙරලීම, ඒ වගේම ක්‍රීඩා කිරීමෙන් මාස් පිළු පෙරලීම, මසස් ඉරීම සහ තුනටියේ වේදනාව, බැක් පේනින්, ඒ වගේ හිසරද්දේ මේ රෝග නැත්නම් මේ වේදනාව සෝකී ආතරණ ශක්ති තත්ත්වයන් මේ තත්ත්වය සෝකිරීම ඉතා ඉක්මනින් කටු චිකිත්සාව තුළ දින 8ක් 10ක් වැනි කාලය තුළ හැකියාවක් තිබෙනවා. හැබැයි ඒ වගේම ඊට වැඩිය ඒ වගේම
අංශභාග රෝග තත්ත්වයන්, දියවැඩියා රෝග තත්ත්වයන්, ඒ වගේම බොහෝ තරුණ තරුණියන්ට ප්‍රධාන කියලා තියෙන උසන යාම. උස යාමට කටු චිකිත්සාවෙන් උස යන්න පුළුවන් චීන කටු වෛද්‍ය ක්‍රම නිසි වයස සීමා තුළ පැමිණීම තුලින්, ඒ වගේම විශේෂයෙන්ම අකලද කෙස් ගැලවී යාම, සුදු වීම, පීනස් රෝග තත්ත්වයන්, චර්මගත රෝග, විශේෂයෙන් පොතු කබර රෝග තත්ත්වයන්, සුදු කබර රෝග තත්ත්වයන් අංශභාගය, ඒ වගේම දැන් විශේෂයෙන් ගත්තොත් දැන් බියුටි පැත්තෙන් ගත්ත රූපලාවන පැත්තෙන් සුන්දර වතක් ලබා ගැනීමට පිම්පස් කුරුලෙන තත්ත්වයන් වලසා ගැනීමට ඒ වගේම ස්නායු දුබලතා, ලිංගික දුබලතා එම අධික ලෙස බඩ ඉදිරිය නෙරා ඒ නිසා එම පියුරු අධිස වර්ධනයේ බව, කලවාවල මාංශපේශීලස වර්ධනයේ බව, අත්වල මාංශපේශීලස වර්ධනයේ බව සහ ඒ වගේම විශේෂම ශරීරයේ කෙට්ටු වීම වැනි මේ තත්ත්වයන්ට සහ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම වලින් වළකා ගැනීම නිසා ස්නායුගත ආබාධ වලටත් මේ කටු චිකිත්සාව ඉතාම කෙටි කලක් තුළ පෙති වර්ගයක් හා දින වර්ගයක් භාවිත නොකර ඉතාම කෙටි කලකින් සුව කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතාම අපූර්වයි. මම අහන්නේ මේකේ අර ශල්‍ය කර්ම එහෙම කරන විදිහක් තියෙනවද? ඔව් මේ මහාචාර්ය ඇන්ටන් ජයසිරි මහතා දරුපසූතියක් මේ කටු චිකිත්සාවේ වේදනාව සමනය කිරීමට මේ නීල් කළා අතට පර්ගු වෙන සහ තවත් වෙනත් නිල ස්ථාන නීල් කළා දරුපසූතියක් පවා ලබාගෙන තිනු මහාචාර්ය ඇන්ටන් ජයසිරි මහතා. ඒක අපේ රටට ලොකු ගෞරවයක්. එතුමාගේ ඒක ඡායාරූප එතුමා විසින් රචිත ග්‍රන්ථවල සටහන් වෙලා තියෙන අපූර්වට. ඉතින් ඒක මම හිතනවා අකුපංච වලින් කරපු ලොකු කාර්යයක් අපරටට. දැන් වෛද්‍යතුමනි අපි මේ මෙහෙම ගමුකෝ දැන් අපේ නගරයක් පුංචි ටවුමක් ගමන් කරතහම ඌගේ දැන් ටවුමේ තියෙනවා හොඳ බටහිර වෛද්‍ය ක්‍රමේ ක්ලිනික්. ඒ කියන්නේ ප්‍රතිකාරණ කරන තැන් දෙක තුනක් තියෙන්නත් පුළුවන්. ඊළඟට සිංහල වෛද්‍ය ක්‍රමේ අපි හිතමු සිංහල වෛද්‍ය ආපුවක් තියෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් හුඟක් වෙලාවට මේ චීන කටු චිකිත්සාව සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන තැනක් හොයාගන්න අමාරුයි. ඒකෙන් මම අදහස් කරේ තාමත් අපේ පොදු ජනතාව අතර මේක ප්‍රචලිත මදි නේද කියන එක නේද? මෙහෙමයි. නැත්නම් මත් නැහැ. අද බොහෝ ගම්වල ඩවුන් සවුත් දකුණ ගත්තොත් දකුණ යාපනයේ නුවරඑළිය විවිධ හැම් ප්‍රදේශෙම මේ චීන කටු වෛද්‍යවරු සිටිනවා. මොකද මගේ මෑණි මහාචාර්ය මේ ආයුර්වේද ගමගේ මහත්මිය එතුමා පාරම්පරික දේශීය වෛද්‍ය ආයුර්වේද වෛද්‍යවරයෙක් එතුමා එතුමියගේ රෝහලක් වෙනම තියෙනවා ඒ දකුණු පැත්තට දකුණු පළාතට තියෙනවා ඒ වගේ තියෙනවා නැත්තේ නැහැ ඉතින් ඒ වගේම තවත් වෛද්‍යවරු යාපනයේ ඉන්න පුළුවන් යාපන ප්‍රදේශයේ ඉන්න නුරේලිය හැම ප්‍රදේශෙම විසිරලා ඉන්නවා ඉතින් නැත්තේ මත් නැහැ ඉතින් ප්‍රතිකාර කරන්න පැමිණීම තමයි දැන් මම හිතන්නේ අපි යම් කෙනෙක් දක්ෂතාවයක් තියෙනවා ඔහු කෙරෙහි ඒ ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රවණතාවය වැඩි ඉතින් කෙසේ වෙතත් මේ ලංකාව තුල මේක වෛද්‍යවරු විශාල වශයෙන් ගොඩක් බොහෝ දක්ෂ චීනකට වෛද්‍යවරු ලංකාවේ සිටිනවා. හරි. දැන් මම සතුටින් අපේ YouTube නාලිකාව නරඹන ප්‍රේක්ෂකයන්ගේ පැත්තේ ඉඳගෙන මම කතා කරනවා සහ වෛද්‍යතුමාගේ පැත්තේ ඉඳගෙන ඔබ වෙනුවෙන් කතා කරනවා. චීනකට වෛද්‍ය චිකිත්සාව ඉතාම වැදගත්. රෝගී වෙච්ච අපට අපේ රෝගයක් නිට්ටාවටම සුව කරගැනීමට ලැබෙනවා නම් ඒ වෛද්‍ය ක්‍රමයේ පොඩි තරම් උතුම්. ඉතින් ඔබටත් අපි ආරාධනා කරනවා. ඔබ එවැනි රෝගියෙක් නම් මෙන්න හොඳම අවස්ථාව චීන කටු වෛද්‍ය චිකිත්සාව ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න පුළුවන්. ඉතාම දක්ෂ වෛද්‍යවරු ප්‍රසාද් මෙතුමා ඇතුළු තව වෛද්‍යවරු අපේ රට පුරා ප්‍රචලිතව ඉන්නවා. අනිතක ප්‍රසාද් වෛද්‍යතුමාගේ වැදගත්කම තමයි එතුමා වෛකල්පික ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ වෛකල්පික ජාත්‍යන්තර වෛද්‍ය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා හැටියට අපේ රටට ලොකු ගෞරවයක් ගෙනත් දෙනවා. ඉතින් එතකොට දැන් තව පැත්තක් අපි කතා කළොත් මේ විෂය හදාරන්නට කැමති අය ඉන්න පුළුවන්. ජනතාවට ලොකු සේවයක් කරන්න පුළුවන් නේද? රජකම නැත්තම් වෙදකම. ඉතින් මේ චීන කටු වෛද්‍ය චිකිත්සාව හදාරන්න කැමති අය ගැනත් අපි පොඩ්ඩක් තොරතුරු විමසමු. ඒකේ ක්‍රමවේදේ කොහොමද කියලා. චීන කටු වෛද්‍ය ක්‍රමය තමයි අකුපංච වෛද්‍ය ක්‍රමය අධ්‍යාපන හදාරන්න විශේෂයෙන්ම පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ට පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ගේ ළමුන්ට ඒ වගේම බටීර සහ හෝමියෝපති ආයුර්වේද ඕනම වෛද්‍යවරුන්ට හැකියාවක් තියෙනවා ශිෂ්‍යයෙකුට පවා පුළුවන්. ඒ වගේ මේ වෛද්‍ය ක්‍රමයට ඇලුම්කමක් දක්වන උනන්දුතාවයක් උත්සුකතාවයක් දක්වන ඕනෑම කෙනෙකුට මේ වෛද්‍ය ක්‍රම නිවැරදි ක්‍රම වේදයට අනුව ඒක අවුරුදු 4ක් 5ක් වගේ නිවැරදි වේ අධ්‍යාපනය හදාර යුතු වෙනවා. ඒක අපිට විශේෂයෙන්ම ඒ පහසුකම වෛකල්පික ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය තුලින් මෞලිකණිය පිළිලා තියෙනවා. ඒ ලෝකේ ලංකාවේ දක්ෂ වෛද්‍යවරු එතන ඉන්නවා උගන්වන කටු චිකිත්සාව චීන කටු වෛද්‍ය ක්‍රමය. ඒ වගේ මේ අපේ බොඩි එකේ තිබෙනවා නිල ස්ථාන නිල වේද කර්ණ කටු චිකිත්සාව ඒ කියන්නේ ස්කැල්ප් වල තියෙන අපේ ඉසිහේ තිබෙන නිල ස්ථාන මුළු බොඩි එකේම ඒ නිල ස්ථාන පද්ධතිය ඒ වගේම ඇනටොමි එක ගැන මේ නිල ස්ථාන තිබෙන ආකාරය පත වාහිනී මේ විදිහ නිවැරදි දැනුමක යුතුව ඒව දැනගත යුතු කාරණා වෙනවා කරුණු කාරණා වෙනවා.
එතකොට ඒ පිළිබඳව මනාව අප වෛකල්ප ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය තුලින් ලබා දෙනවා. ඒක නිවැරදි ක්‍රමවේදයකට අනුව එහෙදි විදේශීය මහාචාර්යවරුන් ලංකාවට පැමිණෙනවා. පාකිස්තානයේ ඒක ඒ වගේම විශේෂයෙන්ම එංගලන්තයේ ඒ වගේම ග්‍රීස්වල වැනි මහාචාර්යවරුන් ලංකාවට පැමිණෙනවා. යුනිවර්සිටි එකට විල අධ්‍යාපන ලබා දෙනවා. ඉන්දියාවේ වැනි මහ රටවල චිනකරු දක්ෂ මහාචාර්යවරුන්. ඉතින් ඒක නිවැරදිව ලංකාවේ තියෙන හොඳම විශේෂයෙන්ම දකුණු ආසියානු ඒසියා කන්ට්‍රි වලම තියෙන හොඳම තැන තමයි වෛකල්පික ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය. එහිදී අධ්‍යාපන ලබන නිවැරදි ක්‍රමවේදයට ඒක වෛද්‍ය ශිෂ්‍යයන් බිහි කිරීමක් තමයි සිදු කරන්නේ. මහාචාර්යයන්ට ජයසුරු මහදාසු කර වගේ එමගින් ඔවුන් සේවයක් ලබා ගන්න හැකියාවක් තියෙන මේ ඒ වගේම මේ උනන්දු දක්වන අයට ඒට සහභාගී වෙලා නිවැරදි ක්‍රමවේදයට හදාරලා ඒක චිනකොටු වෛද්‍ය ක්‍රමවේදෙන් පළපුරුද්දක් අත්දැකීමක් ලබාගෙන ඒක ඉදිරියට කරගෙන යන හැකියාවක් තියෙන නිවැරදිව ඉගෙනගෙන. ඉතින් ඔබතුමා දැන් චිනකොටු චිකිත්සාව මේ විදිහට ප්‍රතිකාර කරනවා. එතකොට මම හිතන්නේ චීන ගිහිල්ලත් මේකන ආදරන්නේ නැති නේද? චීනෙට ගියා. මොකද ඒ වගේ චීන කට්ටිය මගේ කළු බෝවිල චීනකට වයසට ප්‍රමෙන්නවා. මොකද චීන ජාතිකයන් විතරක් නෙවෙයි විශේෂයෙන්ම ස්විස්වලන්තයේ ඉතාලි ඒ වගේ ෆ්‍රාන්සේ වැනි බොහෝ වෛද්‍යවරු මගෙන් මේ පැට්‍රිකල් එක ලබා ගන්න ඕන මහාචාර්යවරු පවා එනවා මගෙන් කළු බෝවිල චීනකට වයසට මේ වෛද්‍ය ක්‍රමේ පැට්‍රිකල් එක ලබා ගන්න ඉතින් මම හිතුවා ලංකාවේ මේ චීනකට වෛද්‍යවරුන්ට බොහෝ ඉල්ලුමක් ලෝකේ පුරා තිබෙනවා. ලොකු දැඩි උනන්දුවක් සහ උවමනාවක් ලංකාවේ ඉගෙන ගැනීමට පිටරටයි උනන්දුවක් තියෙනවා. ඒ වගේම චීන සංචාරය කරලා තියෙනවා කටු චිකිත්සාවේ රෝහල මන් නරඹලා තියෙනවා. උන් වෛද්‍ය ප්‍රතිකාර පාරම්පරික චීන වෛද්‍යරු කොහොමද මේ ප්‍රතිකාර ලබා ගන්න උන් ගම්වල. ඒ වගේම ස්විස්වලන්තේ ඒ වගේම ෆ්‍රාන්ස්වල මේ වගේ රටවල සංචාරවේදී ඉන්දියාව ඔවගේ රටවල මම අත්දැකීම් බොහෝ ලබා තියෙනවා මේ කොහොමද මේ කටු චිකිත්සාව කරන්නේ ප්‍රතිකාර කරන ඔවගේ පිළිබඳව. එතකොට මේ විදේශීය මහාචාර්යවරුන්ගෙන් මම දැනුම ලබාගෙන තියෙන මගේ ගුරු මහාචාර්ය රාජ ලෝඩ් පණ්ඩිත රාජගුරු මහාචාර්ය ඇන්ටන් ජයසිරි මහතාට ගෙන් මූලික අධ්‍යාපන ලැබලින් අතුරු මහාචාර්යවරුන් පවා අපි අධ්‍යාපන ලැබලා තියෙනවා. ඒ දැනුම තව තවත් පුළුල් කර මේ හැකියාවත් මට ලැබිලා තියෙන මේ සංචාර තුලින්. ඉතින් අර ඔවුන්ුණත් අපි රටකට සංචාරයක ගියාම ඔවුන් අප ලංකාවේ කටු චිකිත්සකයෙකුට වෛද්‍යරෙක් වීම මහා හරි උනන්දුතාවයකින් යුතුව අපි පිළිගැනීම තියෙනවා. මොකද ලංකාව කියන කටු චිකිත්සක වෛද්‍යරුන්ට ලෝකේ පුරා විශාල ඉල්ලුමක් තියෙනවා. එතකොට වෛද්‍යතුමනි දැන් කිසියම් කෙනෙකුට මෙතනින් ප්‍රතිකාර ලබා ගැනීමට උවමනා නම් ඒ ක්‍රමය ගැන පොඩ්ඩක් අපේ ජනතාව දැනුවත් කරන්නකො. ඕනම රටකට කටු චිකිත්සා ප්‍රතිකාර ලබා ගැනීම හැකියාවක් තියෙන බොහෝ විට අපේ පොළොන්නරුව අනුරාධපුර යාපනයේ මාතර නුවරඑළිය ඔගේ බොහෝ දුර ප්‍රදේශවල පව රෝගීන් පැමිණෙනවා. විශේෂයෙන්ම සතිය දින පහේම සවුදා සිට සිකුරාදා දක්වා උදේ 7 සිට සවස 6 දක්වා මේ සායනක පැවැත්වෙනවා. අපේ වෛද්‍ය සායනේ කළු බෝවුල දුටු ගෙවෙන පාර තමයි අප කළු බෝවුල චින්කට වෛද්‍ය සායනේ පිහිටලා තියෙන්නේ. ඒ වගේම සෙනසුරාදා ඉරිදා සවස 1 සිට සවස 6 දක්වා වෛද්‍ය සායනේ පැවැත්වෙනවා. ඒට ඕනෑම කෙනෙකුට සහභාගී වීම හැකියාවක් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් මහාචාර්ය ඇන්ටන් ජේසුල් මහතා එතුමා නොමිලේ වෛද්‍ය සායනක සෑම දිනම පැවැත්වුවා. ඉතින් මම මංගානේ සෑම බදාදා දිනයකම උදේසන 9 සිට සවස 12 දවල් 12 දක්වා නොමිලේ චිනකට වෛද්‍ය සායනයක් මංගානේ පවත්වන රෝගීන්ට කිසිදු මුදලක් අය නොකර එහිදී අවශ්‍ය කෙනෙකුට ඕන නම් 0714යි 299 774 0714යි 299 774 යන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් දීලා ඒ චිනකට වෛද්‍ය ක්‍රම පිළිබඳව උනන්දුවක් දක්වන ඕන කෙනෙකුට හෝ ඔබට ප්‍රතිකාර ගන්න අවශ්‍ය නම් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඒක විශේෂයෙන් නොමිලේ කරන වෛද්‍ය සායනය කරන්න බෑ හැමෝටම නෙවෙයි අඩු ආදායම් ලාභෙන් තමයි මම කරන්නේ. තම ප්‍රදේශයේ හෝ තම පළාතේ ග්‍රාම සේවා නිලධාරිතුමා හෝ තුමිය විසින් සනාථ කරලා අඩු ආදායම් ලාභී බව ඒ සනාථ කර ඒ ග්‍රාම සේවා සහතික අරගෙන පැමිණෙන රෝගීන්ට මම නොමිලේ බදාදා දිනේ සෑම දිනකම උදෑසන 9 සිට දහවල් 12 දක්වා නීල් පව මා ළඟින් මා ගානේ දීලා නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර සිදු කරනවා. මං ගාබෝ කියන්නේ අපේ ලංකාවේ කියන වෛද්‍යවරු තව වැඩ කරනවා. ඒ ඔවුන්ගේ ප්‍රතිකාර ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. ඉතින් ඒක නිසා ඒ මේ වෛද්‍ය ක්‍රමයට ඕනම රෝගයක් ඉතාමත් කිටි කලක් සුව කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් රසවතුනි කටු ගැහීමත් හොඳ වැඩක්. දැන් තේරුණානේ මේ අපේ සාකච්ඡාවත් එක්ක. හැබැයි ඒ කටු ගහන්නේ ලෙඩ දුක් සුව කිරීම සඳහාමයි. චීන කටු වෛද්‍ය ක්‍රමවේදය අනුව ඒ චිකිත්සාව අනුව. ඉතින් ඔන්න ඔබට හොඳ ආරංචියක් අද දවසේ අපේ සීනතරු YouTube නාලිකාව හරහා. අපි බොහෝ වෙලාවට කුමක් හෝ රෝගයකින් පෙළෙනවනේ ශාරීරික හෝ මානසිකව. ඉතින් එහෙම එවැනි රෝගයකට නිට්ටාවට සුවය ලබා ගන්න පුළුවන් අති විශිෂ්ට වූ ලෝකයේ පහළ වෙච්ච චීනය හරහා හෝ ඔය කියපු ඉතිහාස කතා අනු ඉතාම විශිෂ්ට වෛද්‍ය ක්‍රමයක් තමයි චීනකටු චිකිත්සාව. මම හිතනවා තාමත් අපි එකිනෙකා අතර මේක
සමාජලාට මතකයේ ඔහු ප්‍රචලිත වෙලා නැතුව ඇති. නමුත් අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ සාකච්ඡාවත් එක්ක, මේ වෛද්‍යතුමාගේ සාකච්ඡාවත් එක්ක අපිට අර අතුරු ආබාධවලින් තොරව අපේ රෝගවලට නිවැරදි සහ ඉලක්කයක් කරා යන්නට පුළුවන් නිට්ටාවටම සුවය ලබා ගැනීමේ හැකියාවක් තියෙන බව. ඉතින් ඒක ඔබට හොඳ ආරංචියක්. අද දවසේ එමුනම් සීනතුරු YouTube නාලිකාව වෙනුවෙන් මේ විශේෂ වූ සාකච්ඡාවට සහ මේ විශේෂ වටිනා වූ කතිකාවට පැමිණීම ගැන අපේ ආදරණීය වෛද්‍යතුමන් ප්‍රසාද් දේශප්‍රිය මැතිතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා ඔබට YouTube නාලිකාවේ අද දවසේ මේ කරන සාකච්ඡාව ඉතාමත් වැදගත් වෙන්නට පුළුවන්. ඉතින් වෛද්‍යතුමනි, එහෙනම් අපි සමු ගන්නවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්. ඒ වගේම සියනතුරු YouTube නාලිකාව නරඹන්න, subscribe කරන්න ඔබට වටිනවා. අපි ඊළඟ දවසේදී තවත් වැදගත් සාකච්ඡාවක් සමග හමු වෙමු. ඉතින් ඔබ හැම දිනාටම ආයු බොහෝ වේවා.